ආයුබෝවන් දරුවනේ, අදත් මම සාකච්ඡා කරන්නේ 9 ශ්‍රේණියේ සිංහල පෙළපොතට අදාළ පාඩමක්. ඒ තමයි ප්‍රායෝගික ලේඛන පාඩමේ දෙවන කොටස. ඔබේ පෙළපොත් ඔබ ළඟට ගන්න. ඒ අනුව පුතේ, අද අපි සාකච්ඡා කරනවා ඔයාලගේ පෙළපොතේ සඳහන් වන ආකෘති පත්‍ර පිළිබඳව. ඊට අමතරව දරුවනේ, මම වැඩිදුරටත් රාජකාරී ලිපි පිළිබඳව ඔයාලත් එක්ක සාකච්ඡා කරනවා. ඔයාලගේ පෙළපොතේ 82 පිටුව පෙරලා ගන්න. ඒ අනුව අපි බලමු මොකකටද ආකෘති පත්‍රයක් කියලා කියන්නේ. මේ වෙද්දි ඔබේ තිරයේ දිස්සෙනවා ආකෘති පත්‍රයක් යනු කුමක්ද කියලා. ඔව් දරුවනේ, ආකෘති පත්‍රයක් යනු තොරතුරු ලබා දෙන හා ලබා ගන්නා ලිඛිත ක්‍රමවේදයක්. එතකොට ඔබට පැහැදිලි වෙනවා, අපි යම් තොරතුරක් තව කෙනෙකුට ලබා දෙන, ඒ වගේම තව කෙනෙකුගෙන් තොරතුරක් අප වෙත ලබා ගන්නා ලිඛිත ක්‍රමවේදයක්. එහෙනම් දරුවනේ, අපි ඊළඟට බලමු මේ විවිධ ආකෘති පත්‍ර වර්ග මොනවද කියලා. අද සමාජයේ එදිනදා කටයුතු කරගෙන යද්දී අපට විවිධ වර්ගයේ ආකෘති පත්‍ර හමු වෙනවා. ඔයාලා දන්නවා, ඔයාලා ඉපදුණු දා ඉඳලා මිය යන තෙක්ම මේ ආකෘති පත්‍රත් එක්ක මනා සම්බන්ධතාවයක් තියෙනවා. ඒක මම ඔයාලට පාඩම අතරතුර තවදුරටත් පැහැදිලි කරලා දෙන්නම්. දැනට දරුවනේ, ඔබේ තිරයේ දිස්සෙනවා ආකෘති පත්‍ර වර්ග කිහිපයක්. අපි බලමු ඒ මොනවද කියලා. රැකියා ඉල්ලුම් පත්‍ර, සමාජික ඉල්ලුම් පත්‍ර, විවිධ පාඨමාලා ඉල්ලුම් පත්‍ර, විදුලි පණිවිඩ ඉල්ලුම් පත්‍ර, මූල්‍ය බැංකු කටයුතු ඉල්ලුම් පත්‍ර. මේ සියලුම ඉල්ලුම් පත්‍ර සමග අපට එදිනදා ජීවිතයේදී කටයුතු කරන්න සිද්ධ වෙනවා. හොඳයි දරුවනේ, මම ඔබට කලින් කිව්වා වගේ ඔබ මේ ලෝකේ එළිය දුටු දවසේ ඔබේ දෙමව්පියෝ ඔබට උප්පැන්න සහතිකයක් නිර්මාණය කරනවා, හදනවා. මෙන්න මේ උප්පැන්න සහතිකය හදන්න දරුවනේ ඔබේ තොරතුරු ලියලා ඉල්ලුම් පත්‍රයක් පිරවිය යුතු වෙනවා. එහෙනම් දරුවනේ, මෙන්න මේ උප්පත්තියේ ඉඳලම ඔබ පාසලට බාර දෙන අවස්ථාව, ඔබේ ශිෂ්‍යත්ව විභාගයේ ලකුණ, ඊටසේ ඔබ වෙනත් ඉස්කෝලේකට යන අවස්ථාවේදී විවිධ ඉල්ලුම් පත්‍ර පුරවන්න සිද්ධ වෙනවා. ඊට අමතරව ඔබ හොඳින් ඉගෙන ගත්තට පස්සේ අපස සාමාන්‍ය පෙළ ලියන අවස්ථාවේදී ඔබ කරන විෂයන් අලලා ඔබට ඉල්ලුම් පත්‍රයක් පුරවන්න සිද්ධ වෙනවා. එතනින් පස්සේ අපස උසස් පෙළ සිදු කිරීමේදී ඔබට ඉල්ලුම් පත්‍ර පුරවන්න සිද්ධ වෙනවා. ඉන් අනතුරුව පුතේ, ඉස්කෝලේ කාලය තුල, පාසල් කාලය තුල ඔබ විවිධ තනතුරු දරන්න, විවිධ තනතුරු වලට යොමු වෙනවා. උදාහරණයක් විදියට ශිෂ්‍යනායක තනතුර සඳහා ඔබ පත් වෙද්දී පාසල තුලින් ඔබට ශිෂ්‍යනායක තනතුරට ඉල්ලුම් කරන්න ඉල්ලුම් පත්‍රයක් ලබා දෙනවා, ආකෘති පත්‍රයක් ලබා දෙනවා. ඉතින් පුතේ, මෙන්න මේ විදියට ගත්තහම ජීවිතයේ සෑම අවස්ථාවකදීම අපට අපේ තොරතුරු තව කෙනෙකුට ලබා දීමටත්, තව කෙනෙකුගේ තොරතුරු අප වෙත ලබා ගැනීමටත් මේ ආකෘති පත්‍ර අතිශයින් වැදගත් වෙනවා. එහෙනම් මේ පාඩමේ ප්‍රධාන අරමුණ බවට පත් වෙන්නේ පාසල් ශිෂ්‍යයන් විදියට ඔබ කොහොමද නිවැරදිව ආකෘති පත්‍රයක් පුරවන්නේ කියලා. ඒ අධ්‍යාපනය ඔබ වෙත ලබා දීම සඳහා තමයි දරුවනේ පෙළ පොතට ප්‍රායෝගික ලේඛන කියන පාඩම යටතේ ආකෘති පත්‍ර කියන කොටස ඇතුළත් කරලා තියෙන්නේ. එහෙනම් අපි මේ වෙද්දී සාකච්ඡා කරා ආකෘති පත්‍රයක් කියලා කියන්නේ මොකක්ද,
විවිධ ආකෘති පත්‍ර වර්ග මොනවද? එහෙනම් දරුවනේ දැන් අපි සාකච්ඡා කරනවා ආකෘති පත්‍රයක් පිරවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. ආකෘති පත්‍රයක් දුටු සැනින් අපි ආකෘති පත්‍රයක් පිරවීමට පෙළඹෙන්නේ නෑ දරුවනේ. දැන් ඔබට 9 වසරේදී ඊට අමතරව 8 වසරෙන් ඔබට ආකෘති පත්‍ර පිරවීමේ මූලික අවබෝධය ලබා දුන්නා. ඔබට මතක ඇති ඒ නැතත් දරුවනේ නැවතත් 9 වසරේදී එම විෂය කරුණුම ඔබට මතක් කර දෙනවා. හොඳයි දරුවනේ, දැන් ඔබ හොඳින් විමසිලිමත්ව බලන්න. මේ වෙද්දී ඔබේ තිරයේ දිස්සෙනවා ආකෘති පත්‍රයක් පිරවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු. එහෙනම් අදින් පස්සේ ඔබට යම් අවස්ථාවකදී ආකෘති පත්‍රයක් පිරවීමට සිදුවනවා නම් එවන් විටකදී ඔබ විසින් අනුගමනය කළ යුතු කරුණු මෙහිදී දක්වා තිබෙනවා. ඒ අතර පළවෙනි කරුණ තමා දරුවනි ලබා දී ඇති උපදෙස් හොඳින් කියවන්න. ඒක ආකෘති පත්‍රයට පමණක් නෙමේ දරුවනේ, ඕනෑම අවස්ථාවකදී අප අතට හමුවන ඕනෑම ලියවිල්ලක් අපි හොඳින් කියවිය යුතුයි. එහෙනම් මෙහිදී අපෙන් අහන තොරතුරු පමණක් පුරවන්න අපි ආකෘති පත්‍රයේ ගත් සැනින් අපේ තොරතුරු පුරවන්නේ නැතුව ආකෘති පත්‍රයේ දීලා තියෙන උපදෙස් හොඳින් කියවන්න ඕන. ඒකට හේතුව තමයි දරුවනේ, විටක ආකෘති පත්‍රවල සඳහන් කරලා තියෙනවා ඉංග්‍රීසි අකුරෙන් පමණක් මේ පුරවන්න. එහෙම නැත්නම් කියනවා සිංහලෙන් පමණක් මේ පුරවන්න. තවත් විටක ඉංග්‍රීසි සිංහල කියන දෙකම භාවිත කරමින් ආකෘති පත්‍ර පුරවන්න වෙන අවස්ථා තියෙනවා. ඊට අමතරව තවත් විටක කියනවා ඔබට ගැළපෙන පිළිතුර ඉදිරියේ හරි ලකුණ යොදන්න. ඒ ඔබට අදාළ නැත්නම් වැරදි සලකුණ යොදන්න. මෙන්න මේ වගේ උපදෙස් විටක ආකෘති පත්‍රයක් පුරවද්දී අපට ප්‍රකාශ කරලා තියෙනවා. ඒ අප වෙත ලබා දෙන ආකෘති පත්‍රයේ පොදු උපදෙස් තුල මේ දේවල් සඳහන් වෙනවා. එහෙනම් දරුවනේ අංක 1 විදියට අප මතක තබා ගත යුතු කරුණක් තමා ලබා දී ඇති උපදෙස් හොඳින් කියවිය යුතුයි. ඊට අමතරව දරුවනේ අසා ඇති තොරතුරු හොඳින් කියවා තේරුම්ගෙන අයදුන් පත්‍රය සම්පූර්ණ කළ යුතුයි. මේක අනිවාර්යෙන් කළ යුතුම දෙයක් දරුවනේ. ඒට ප්‍රධාන හේතුව තමා කියවන්න ඕන, තේරුම් ගන්න ඕන, අසා ඇති තොරතුරු පමණක් පුරවන්න ඕන. විටක මුලකුරු සමග නම, තවත් විටක ඔබේ සම්පූර්ණ නම. එතකොට දරුවනේ මෙන්න මේ අවස්ථා පටලවා ගත්තොත් අපේ අයදුම් පත්‍රය අපට ඉවත් කරන්න සිදු වෙනවා. විටක ඔබ අතේ තියෙන්නේ එකම අයදුම් පත්‍රයක් විය හැකියි. ඒක නිසා ඔබ වඩාත් හොඳින් මේ කියවා තේරුම්ගෙන අහලා තියෙන දේවල් වලට පමණක් පිළිතුරු ලියන්න තරයේ මතක තබා ගත යුතුයි. ඊළඟ කරුණ තමා පුතේ සඳහන් කළ යුතු කරුණු ඉතා කෙටියෙන් දැක්විය යුතුයි. බොහෝමයක් ආකෘති පත්‍රවල දරුවනේ දිගු විස්තර ලියන්න නැහැ. ඉතා කෙටියෙන් අවශ්‍ය තොරතුරු පමණක් අපෙන් ලබා ගන්නවා. ඒ වගේම අපි ලබා දෙනවා. ඒක නිසා දරුවනේ ඉතා කෙටියෙන් මේ කරුණු අපි ඉදිරිපත් කළ යුතු වෙනවා. ඊට අමතරව ආකෘති පත්‍රයේ පුරවා අවසන් වුණාම ඔබ සුපුරුදු අත්සන යෙදිය යුතු වෙනවා. ඔබේ සුපුරුදු අත්සන කිසිම අවස්ථාවකදී වෙනස් කරන්න හොඳ නැහැ. ඒක ඔබටම අදාළ අත්සනක්. ඒ අත්සන ඔබ හැම දිනෙදීම හැම විටම භාවිතයට ගත යුතුයි. නැති වුණොත් දරුවනේ, අපි එහෙම කරන්නේ නැතුව අපේ අත්සන මාරු කරොත් අපට විවිධ ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. නීතිමය වශයෙන් සමහර විට ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්න වෙනවා. ඔබ දැනට පාසල තුල පුරවන අයදුම් පත්‍රයට මේ තරම් වළංගුනු වෙන්න පුළුවන්. නමුත් දරුවනේ එදිනදා ජීවිතයේදී අපි කරන දැන් බැංකු ගනුදෙනු කටයුතු, ඔබ ශිෂ්‍යත්වලාභියෙක් නම් විටක ශිෂ්‍යාධාර ලබා ගැනීම සඳහා ඔබ බැංකුව වෙත යනවා වෙන්න පුළුවන්.
එවැනි අවස්ථාවක ඔබ භාවිත කරන්නා වූ අත්සනමේ සඳහා භාවිත කළ යුතුය. එහෙම නැති වුණොත් දරුවනේ විවිධ නීතිමය කටයුතු සඳහා ඔබට යොමු වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා අත්සන කියන එක වඩාත් වැදගත්. එහිදී යෙදිය යුත්තේ ඔබේ සුපුරුදු අත්සනමයි. එය ඒ අවස්ථාවට අනුව වෙනස් වෙන්නේ නැහැ දරුවනේ. එනත් තදින් මතක තියාගන්න අයදුම් පත්‍රයක් තුල ඔබට අදාළ සුපුරුදු අත්සන පමණක් භාවිතයට ගන්න. ඒ වගේම දරුවනේ අයදුම් පත්‍රයක් තුල සත්‍ය වූද නිවැරදි වූද තොරතුරු දැක්විය යුතුයි. අපි අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළොත් අපි සමහර විටක කියනවා ඔබ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කළා කියලා. ඒ බව ඔප්පු වුණොත් සැලවුණොත් ඔබව මොකද කරන්නේ? මේ රාජකාරිය සඳහා බඳවා ගන්නේ නැහැ. අපි හිතමු රාජකාරිමේ අයදුම් පත්‍රය රැකියාවකට යන්න පිරෙව්වා කියලා. ඔබ අසත්‍ය තොරතුරු දුන්නොත්, ඔබේ ප්‍රතිඵල අසත්‍ය තොරතුරක් දුන්නොත්, ඒවා දරුවනේ හොයා ගන්න පුළුවන්. ඔබේ විභාග අංකය අනුව ඔබේ විභාග තොරතුරු ඒ අදාළ නිලධාරීන්ට සොයා ගැනීමේ හැකියාව තියෙනවා. ඒක නිසා බොහෝ විට අයදුම් පත්‍රයක් අගදී අපි ලියනවා ඉහත දැක් වූ තොරතුරු සත්‍ය හා නිවැරදි බව මෙයින් තහවුරු කරනවා කියන එක අපි සඳහන් කරලා තියෙනවා. ඒ වෙන අයදුම් පත්‍රයේ තුර සඳහන් කරලා තියෙනවා. ඒ වගේම දරුවනේ, එහෙනම් අපි ඊළඟ කරුණ වෙත යොමු වෙනවා. ඒ තමා විසින් සම්පූර්ණ නොකළ යුතු තැන් ඇතොත් ඒවා හිස්ව තැබිය යුතුයි. ඔයාලා හැමෝටම අයදුම් පත්‍ර හම්බ වෙලා ඇති. ඔයාලා සමහර විටක මේ වෙද්දී මොනවාම හරි අයදුම් පත්‍රයක් පුරවලත් ඇති දරුවනේ. ඒ කියන්නේ ගොඩක් විට පුස්තකාල සමාජිකත්වයක් ලබා ගැනීම සඳහා අයදුම් පත්‍ර පුරවන්න ඕන. මේ වෙද්දී ඔයාලා හැමෝම අයදුම් පත්‍රයක් පුරවලා තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමා ඔබ 8 වසර පෙර පොතේදී අනිවාර්යෙන් අයදුම් පත්‍රයක් පිරවිය යුතුම වෙනවා. මොකද ඔබේ පාඩමක් තියෙනවා ආකෘති පත්‍ර පිරවීම කියලා. ඒක නිසා මේ කරුණු ඔබ මීට ඉහතදීත් වඩාත් හොඳින් ඉගෙනගත්තු කරුණම තමා දරුවනේ නැවතත් අපි මේ සාකච්ඡා කරන්නේ. ඒක නිසා මම මේ කරුණු තවදුරටත් වැඩියෙන් පැහැදිලි කරන්න යන්නේ නැහැ. ඔබට මේ කරුණු මං හිතන්නේ තහවුරු වෙලා තියෙනවා. ඒ අනුව දරුවනේ අර තමන් විසින් සම්පූර්ණ කළ යුතු තැන් පමණක් සම්පූර්ණ කරන්න ඕන. සමහර විටක අයදුම් පත්‍රවල සඳහන් වෙලා තියෙනවා කාර්යාලීය ප්‍රයෝජනේ සඳහා කියලා. එතකොට එවැනි විටකදී දරුවනේ අපි ඒ කොටස සම්පූර්ණ කරන්නේ නැහැ. මොකද ඒකේ පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මේ කොටස පුරවන්නේ කාර්යාලයේ ඉන්න අය. එහෙනම් අපට ඒ කොටස පුරවන්න අයිතියක් නැහැ. ඒ වගේම දරුවනේ මකන දියර භාවිත නොකළ යුතුයි. මේ මකන දියර කියන්නේ සිංහලෙන් මේකට භාවිත කරන වචනේනේ. ඔයාලගේ භාෂාවෙන් නම් ටිපෙට්ස් භාවිත කරන්න බෑ දරුවනේ. අපට වැරදෙන තැනකදී අපි මකන දියර භාවිත කරන්නේ. වැරදුනොත් මොකද කරන්නේ දරුවනේ? තනි ඉරකින් කපලා එතන ඔයාලගේ කෙටි අස්සන යොදන්න ඕන. ඔයාලා දෙමව්පියොත් එක්ක බැංකු ගනුදෙනු සඳහා බැංකුවට ගිය අවස්ථාවක් සිහියට ගන්න. එවන් විටක සමහර විටක ඔබ දැකලා ඇති අර වැරදුනාට පස්සේ අපි මොකද කරන්නේ? තනි ඉරකින් කපලා කෙටි අස්සනක් ඒ සඳහා භාවිත කරනවා. දැකලා නැත්තම් දරුවනේ ඔබ මේවා කරලා බලන්න. දෙමව්පියොත් එක්ක දෙමව්පියෝ යන වෙලාවක යන්න, බැංකුවට යන්න, ඒ තොරතුරු අධ්‍යයනය කරන්න. බැංකු අවස්ථාවකදී විතරක් නෙමෙයි, ඔබ පාසලේදී වුණත් පුරවන සමහර අයදුම් පත්‍රයකදී ඔබට වැරදුනොත් ඔබ ඒ තනීරකින් කපලා පැහැදිලි වේතන කෙටි අත්සනක් භාවිත කරන්න. මේ දවස්වල නම් ඔබට ගෙදරින් එළියට යන්න බෑ දරුවනේ, ඒක අපි දන්නවා. නමුත් මෙතනින් පස්සේ මේ අපි උගන්වන පාඩම් ප්‍රායෝගිකව අත්විඳින්න දරුවනේ. එතකොට ඔබට මේ කරුණු වඩාත් හොඳින් තහවුරු වෙනවා. එහෙනම් මගේ දරුවනේ, මෙච්චර වෙලා අපි සාකච්ඡා කරා ආකෘති පත්‍රයක් කියලා කියන්නේ මොකක්ද, විවිධ ආකෘති පත්‍ර පුරවන්න සිදුවන අවස්ථා මොනවද, ඒ වගේම අපි කතා කරපු වැදගත්ම සිද්ධිය තමා ආකෘති පත්‍රයක් පිරවීමේදී අපි සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා. මෙන්න මේ කරුණු 8 ඔබ තරයේ මතක තබා ගත යුතුයි. ඔබේ තිරයේ දිස්සෙන කරුණු වල 7-7 කියලා ඉලක්කම් දෙකක් යෙදිලා තියෙනවා දරුවනේ. ඉන් එකක් අංක 8 යනුවෙන් සඳහන් විය යුතුයි. එහෙනම් දරුවනේ අපි බලමු ඊළඟට මේ විවිධ වූ ආකෘති
පත්‍ර වර්ග රාශියක් අපට එදිනදා ජීවිතයේදී දැක බලා ගන්න පුළුවන්. ඒ අතර බොහෝමයක් ආකෘති පත්‍ර සකස් වෙලා තියෙන්නේ එක් කරුණකට අදාළ තොරතුරු ලියා දැක්වීම සඳහා හිස් තීරු බෙදීමෙන්. දැන් මෙතන පහත දැක්වෙන ආකෘති පත්‍රය හරහා දැක බලා ගන්න පුළුවන් කියලා ඔබට මේ වෙද්දී තිරයේ ආකෘති පත්‍රයක් දිස් වෙනවා. හොඳින් බලන්න දරුවනේ, බහුතරයක් වූ ආකෘති පත්‍ර අපාතට පත් වෙන්නේ මෙන්න මේ විදියට. ඒ කියන්නේ හිස් තීරු සහිතව ආකෘති පත්‍ර අපාතට පත් වෙනවා. මේක බොහොම සරල අවස්ථාවක්. ඔබට මේක සම්පූර්ණ කරන්න පුළුවන්. මෙතන ඔබේ සම්පූර්ණ නම අහනවා. එතකොට ඔබේ වාසගම සහිතව නම සඳහන් කරන්න ඕන. ඒ වගේම ඔබේ පෞද්ගලික ලිපිණය මේ තුල සඳහන් කළ යුතුයි. ජාතික හැඳුනුම්පත් අංකයේ සඳහන් කළ යුතුයි. දැන් ඔබට ගැටලුවක් එන්න පුළුවන්. ඔබ ඉන්නේ 9 වසර. ඉතින් මට ජාතික හැඳුනුම්පත් අංකයක් නැහෙනි කියලා. ඉතින් දරුවනේ, මෙවන් විටක ඔබට පුළුවන් ජාතික හැඳුනුම්පත් අංකයක් නිර්මාණය කරලා මෙතෙන්ට දාන්න. ඒකේ කිසිදු ගැටලුවක් නැහැ. එහෙම නැත්නම් ඔබට ජාතික හැඳුනුම්පත් අංකයක් නැත්නම් එතන ඉරක් ගහලා නැති බව පෙන්වන්නත් පුළුවන්. ඒකේ කිසිදු වරදක් නැහැ. ඒ වගේම දරුවනේ, ඔබේ වයස, උපන් දිනය, මේක බොහොම සරල ආකෘති පත්‍රයක්. මෙවැනි ආකෘති පත්‍රද එදිනදා ජීවිතයේදී අපට හම්බ වෙනවා. ඒ විතරක් නෙමේ දරුවනේ, වර්තමානයේදී පරිගණක තාක්ෂණය නිසා මේ සියලුම කටයුතු පහසු වෙලා තියෙනවා. ඒ අතර දරුවනේ, අපට ඕනෑම ඉල්ලුම් පත්‍රයක් තෝරා ගැනීමේ පහසුව, තොරතුරු එක්ලස් කිරීමේ පහසුව, තොරතුරු විශ්ලේෂණය කිරීමේ පහසුව කාර්යක්ෂම වෙලා තියෙනවා. මොකද කාර්යක්ෂම වෙලා තියෙනවා කියලා කියන්නේ දරුවනේ, අපට ඉක්මනින් මේ තොරතුරු ගබඩා කරලා තබා ගන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය තොරතුරක් ඉක්මනින් ලබා දෙන්න පුළුවන්. තොරතුරු හැකිතාක් ඉක්මනින් විශ්ලේෂණය කරලා දක්වන්න පුළුවන්. මේ පහසුව අද පරිගණක තාක්ෂණයේ දියුණු වීමත් සමග අපට අත් වෙලා තියෙන වාසියක් විදියට අඳුර ගන්න පුළුවන්. හැබැයි දරුවනේ, මෙහිදී තව කැපී පෙනෙන වෙනසක් තියෙනවා. ඒ තමයි මේ වෙද්දී ඔබේ තිරයේ දිස්සෙනවා කලින් ඔබ දුටු ආකෘති පත්‍රයට වඩා වෙනස් ආකෘති පත්‍රයක්. ඔබ සියලු දෙනා තිරය වෙත යොමු වෙන්න, ඔබේ අවධානය යොමු කරන්න. දැන් දරුවනේ, මේක කියනවා පරිගණක කාර්යයන්ට අදාළ වෙන ඉල්ලුම් පත්‍රවල ආකෘතියේ වෙනසක් දැකිය හැකිය. එබඳු ආකෘතියක් පහත දැක්විය. මේකෙදි දරුවනේ අර හිස් තීරු වෙනුවට කොටු ගහලා තියෙන ආකාරයක් ඔයාලට පේන්න තියෙනවා. ඔයාලගේ පෙළ පොතේ 83 වෙනි පිටුවේ මේ ආකෘති පත්‍රය ඔයාලට බලා ගන්න පුළුවන්. පාඩමෙන් පස්සේ බලන්නත් පුළුවන්. අවශ්‍ය නම් මේ වෙද්දී ඔබේ පෙළ පොත ළඟ තියෙනවා නම් ඔබට ඒත් එය නිරීක්ෂණය කරන්න පුළුවන්. ඉතින් දරුවනේ, මේකේ තියෙන වෙනස තමා අර කලින් ආකෘති පත්‍රය අපට පුරවාගෙන යන්න පුළුවන්. හිස් තීරුව දිගේ අපේ තොරතුරු අපට ඒ තුලට ඇතුළත් කරන්න පුළුවන්. මේ පරිගණක තාක්ෂණය හරහා ඉදිරිපත් කරන ආකෘති පත්‍රයේ කොටු තමා අපට ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ කොටු ගහපු ආකෘති පත්‍රයේ ලොකු වෙනසක් නෑ දරුවනේ. මෙහිදී සිදුවන්නේ එක් කොටුවක් තුල එක් අකුරක් භාවිත කරනවා. ඒක තමා වෙනස. ඊට අමතරව දරුවනේ, අපිට අංක මොනවා හරි ලියන්න තියෙනවා නම්, දැන් පෞද්ගලික ලිපිණේ ලියද්දී අපි ලියනවා අංක 637. එතකොට අයන් එක කොටුවක, බිංදුව එක කොටුවක, කයන් එක කොටුවක 637 කියද්දී 6 3 7 වෙන වෙනම කොටුවල භාවිත කරන්න ඕන. ඒක තමා දරුවනේ මේකේ වෙනස. වෙන වෙනසක් නැහැ. ජාතික හැඳුනුම්පතටත් දරුවනේ එක් කොටුවක එක් අංකයක් බැගින් අපි භාවිතයට ගන්නවා. එහෙනම් බොහොම සරලයි. නමුත් දරුවනේ, වරදින්නේ නැතිව පුරවන්න නම් අපි මෙවැනි ආකෘති පත්‍ර කිහිපයක් පිරවිය යුතුම වෙනවා. ඔබ නිරන්තරයෙන් කරන අභ්‍යාසය, එහෙම නැත්නම් සතත අභ්‍යාසය තුලින් ඔයාලට පුළුවන් නිවැරදිව ආකෘති පත්‍රයක් පුරවන්න පුරුදු වෙන්න. ඔබ නිරන්තරයෙන් අභ්‍යාස කරොත් ඔබට ඉතාමත් පැහැදිලිව, වරදින්නේ නැතිව නිවැරදි ආකෘති පත්‍රයක් පුරව ගන්න හැකියාව ලැබෙනවා. ඒ සඳහා
ඔබ නිරන්තරයෙන් පුහුණු වන්න. ගෙදරදී ඔබේ පෙළපොතට අදාළ ආකෘති පත්‍ර ඔබේ සටහන් පොතේ ඇඳගෙන පුරවන්න උත්සාහ කරන්න. දරුවනේ වැඩියෙන් වැඩ කළොත් ඔයාලට මේ තොරතුරු වඩාත් හොඳින් ග්‍රහණය කරගන්න පුළුවන් වෙනවා. එහෙනම් දරුවනේ ඊට අමතරව අපි බලමු එදිනදා ජීවිතයේදී අපට හමුවන තවත් ආකෘති පත්‍ර වර්ග කිහිපයක් පිළිබඳව. ඔව්, මේ විදිහ ඔබේ තිරයේ දිස්සෙනවා බැංකු ගනුදෙනු කටයුතුවලදී අපි භාවිතයට ගන්නා ආකෘති පත්‍රය. මේ පුතේ සමහර විටක ඒ බැංකුවට අනුව ඔවුනට ආවේනික වූ ආකෘති පත්‍ර තියෙන්න පුළුවන්. මුදල් ලබා ගැනීම, ඒ වගේම මුදල් තැන්පත් කිරීම, චෙක්පතු තැන්පත් කිරීම, තවත් විටක ගිණුම් විවෘත කිරීම, මේ ආදී වූ ආකෘති පත්‍ර රාශියක් අපට හඳුනා ගන්න පුළුවන්. ඉතින් දරුවනේ, ඔබට හැකියාව තියෙනවා නම් මේ දිනවල ඒ කාර්යය කරන්න බෑ. නමුත් දරුවනේ, රට යහපත් තත්ත්වයකට පත් වුණාට පස්සේ ඔබේ දෙමව්පියන්ට කියලා මේ සැබෑ ආකෘති පත්‍රයක් ගෙන්න ගන්න. ගෙන්නගෙන ඔබ අතින්ම මේ පුරවා පුරුදු වෙන්න. එහෙම නැත්නම් ඔබේ පෙළපොතේ සඳහන් වෙලා තියෙන ආකෘති පත්‍රය හරි ඔයාලගේ ලියන පොතේ ඇඳගෙන ඔයාලා මේ කොටස් පුරවලා පුරුදු වෙන්න දරුවනේ. මේක කළ පුරුද්දෙන්ම ඔයාලා ඉගෙන ගත යුතු දෙයක්. අනිවාර්යෙන්ම අපි මේක පිරවිය යුතුමයි. මෙන්න මේ ආකෘති පත්‍රයේ පුරවද්දි තමා දරුවනේ ඒ හැකියාව, ඒ ශක්්‍යතාව ඔයාලට ලැබෙන්නේ. පැහැදිලි නේද? එහෙනම් අපි බලමු තවත් ආකෘති පත්‍රයක්. ඒ තමා දරුවනේ ටෙලිමේල් පණිවිඩ ආකෘති පත්‍රය. දැන් අපි දන්නවා ඔයාලගේ දෙමව්පියෝ බහුතරයක් රැකියා කටයුතුවල නිරත වෙලා ඇති. දරුවනේ, ආයතනයක රැකියාවක් කරද්දී අපට නිවාඩුවක් ලබා ගන්න ඕන වුණොත් අපිට හිතුමතේ ගෙදර නතර වෙන්න බෑ. අපි අපේ ආයතන ප්‍රධානීන්ට ඒ බව දැනුවත් කරන්න ඕන. එවන් විටකදී අපි භාවිතයට ගන්නා ආකෘති පත්‍රයක් තමා දරුවනේ මේ ටෙලිමේල් පණිවිඩ ආකෘති පත්‍රය. මේක පුරවද්දී අපි වැඩි විස්තර ලියන්නේ නැහැ. අවශ්‍ය කරුණ කෙටියෙන් පැහැදිලිව සඳහන් කළ යුතුයි. ඔබ අසනීප නිසා සේවයට වාර්තා කරන්නේ නැත්නම් එවැනි විටක ඔබ ලිවිය යුත්තේ අසනීපයි නිවාඩු ලබා දෙන්න. මොකද දරුවනේ, මේකට දිග විස්තර ලියන්නේ නැහැ. ඒකට හේතුව තමා තැපැල් කාර්යාලය මගින් ඔබෙන් මුදල් ලබා ගන්නේ වචන ප්‍රමාණයට අනුව. ඒක එක් කරුණක්. අනිත් එක තමා අපි යවන කරුණ කෙටියෙන් යවන්න ඕන. ඉතින් මෙන්න මේ කරුණු නිසා ඉතාමත් කෙටියෙන් අවශ්‍ය පණිවිඩය පමණ මෙහිදී අපි සඳහන් කළ යුතු වෙනවා. දරුවනේ, මේ ආකෘති පත්‍ර හොයාගන්න උත්සාහ කරන්න. සැබෑම ආකෘති පත්‍රයක් අතටගෙන ඔබ ඒ ආකෘති පත්‍ර පුරවන්න උත්සාහ කරන්න. එහෙනම් දරුවනේ, අපි ඊළඟට බලමු දැන් තිරයේ දිස්වෙන්නේ මොකක්ද කියලා. මේ වෙද්දී ඔබේ තිරයේ දිස්සෙනවා තැපැල් හැඳින්වීමේ පත්‍රයක ආකෘති පත්‍රයක්. ඔබ 9 වසර ශිෂ්‍යාවක් විදියට ඔබට අනිවාර්යෙන්ම තැපැල් හැඳුනුම් පතක් හදන්න උණු අවස්ථා ඇති. ඔබ ක්‍රීඩා තරඟවලට ඉදිරිපත් වුණා නම් ඔබ මෙවැනි ආකෘති පත්‍රයක් මේ වෙද්දී පුරවලා තියෙනවා ඇති. විවිධ තරඟවලට සහභාගී වීමේදී ඔබේ අනන්‍යතාවය ඔප්පු කිරීම සඳහා ඔබට තැපැල් හැඳුනුම් පත්‍රය කියලා එකක් අතට දෙනවා. ඒ තැපැල් හැඳුනුම් පත ලබා ගන්න කලින් දරුවනේ ඔබ මේ ආකෘති පත්‍රය සම්පූර්ණ කළ යුතු වෙනවා. ඔබ මේක මීට ඉහතදී සමහර විටක දැකලා ඇති. එහෙම නැත්නම් දරුවනේ, දැන් බලන්න මේ වෙද්දී ඔබේ තිරයේ තැපැල් හැඳුනුම් පත්‍රයක ආකෘති පත්‍රයක් දිස්සෙනවා. ඊට අමතරව ඔයාලගේ පෙළ පොතේ 86 වෙනි පිටුවේ තැපැල් හැඳින්වීම පත්‍රයක ආකෘති පත්‍රයක් දක්නට ලැබෙනවා. ඔබට පුළුවන් ඒ ඔබේ සටහන් පොතේ පිටපත් කරගෙන ඒ සම්පූර්ණ කරන්න. මම ඔයාලට ඊළඟට කතා කරන අභ්‍යාසය තුල කතා කරන්නේ මේ පෙළ පොතේ ඔබට දීලා තියෙන අභ්‍යාසයමයි.
හොඳයි දරුවනේ එහෙනම් මේ ඉහත සඳහන් කළ සියලුම කරුණු අනුව අපට පැහැදිලි වෙනවා එකිනෙකට වෙනස් වූ ආකෘති පත්‍ර රාශියක් එදිනදා ජීවිතයේදී අපට පිරවීම සඳහා කටයුතු කරන්න සිද්ධ වෙනවා ඒ වගේම අපේ සමාජය තුළ එකිනෙකට වෙනස් වූ ආකෘති පත්‍ර රාශියක් දක්නට ලැබෙනවා අපි ඒ වගේ කිහිපයක් විතරයි ඔයාලත් එක්ක සාකච්ඡා කරේ මීට අමතරව පුතේ තවත් ආකෘති පත්‍ර අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක් සමාජය තුළ දක්නට ලැබෙනවා ඔබ හොඳ අවධානයෙන් ඉන්න මේ ආකෘති පත්‍රයක් දැක්කහම ඒක අතට අරගෙන බලන්න ඒක ඔබට පුරවන්න පුළුවන්ද කියලා හොඳින් නිරීක්ෂණය කරන්න ඔබට හැකිනම් මේ පුරවන්න ප්‍රායෝගිකවම දරුවනේ මේ කාර්යය ඔබ නිරත විය යුතුම වෙනවා එහෙනම් දරුවනේ මෙතනදී තවත් ආකෘති පත්‍රයක් ඔබේ තිරයේ දිස් වෙනවා සම්පත් බැංකුව ආශ්‍රයෙන් නිර්මාණය වෙලා තියෙන ආකෘති පත්‍රයක් ඊට අමතරව මේ ගිනුමක් විවෘත කිරීම හා සම්බන්ධ ආකෘති පත්‍රයක් මීට අමතරව දරුවනේ මහජන බැංකුව ලංකා බැංකුව නේද එකිනෙකට වෙනස් වූ බැංකු වලින් අපට විවිධ ආකෘති පත්‍ර ඉදිරිපත් කරලා තියෙනවා ගිනුම් විවෘත කිරීමට ආකෘති පත්‍ර වෙනස් වෙනවා බැංකුවෙන් බැංකුවට මේක වෙනස් වෙන්න පුළුවන් ඔබේ තිරයේ දැන් දිස් වෙන්න සම්පත් බැංකුවේ ආකෘති පත්‍රයක් හොඳයි ඊට අමතරව දරුවනේ එහෙනම් මෙච්චර වෙලා සාකච්ඡා කරපු විෂය කරුණු ඔබේ මතකයේ තියාගෙන ඔබ මේ අභ්‍යාසයේ නිරත වෙන්න ඒ අභ්‍යාසය ඔබේ පෙළපොත තුලම සඳහන් වෙන අභ්‍යාසයක් පිටු අංක 86 කියන පිටුවේ තියෙනවා නේද තැපැල් හැඳුනුම්පත් ආකෘති පත්‍රයක් මේක පිටපත් කරගෙන සම්පූර්ණ කරන්න මේ ආකෘති පත්‍රය සම්පූර්ණ කරද්දී ඔබ හොඳින් මතක තබා ගන්න අපි කලින් සාකච්ඡා කළ කරුණු වලට අනුවම ඔබේ ආකෘති පත්‍රය සම්පූර්ණ කරන්න එහෙනම් දරුවනේ ප්‍රායෝගික ලේඛනවලට අදාළව ඔබේ පෙළ පොතට අනුව සාකච්ඡා කරන්න තියෙන්නේ මීට කලින් පාඩමේ ප්‍රායෝගික ලේඛන එක කොටස යටතේ අපි සාකච්ඡා කරා ආරාධනා පත්‍ර සහ ව්‍යාපාරික ලිපි පිළිබඳව ඊළඟට ප්‍රායෝගික ලේඛන දෙක කොටස යටතේ අද අපි සාකච්ඡා කරා ආකෘති පත්‍ර ඔබේ පාඩමට අදාළව නම් පෙළ පොතේ සඳහන් වෙලා තියෙන්නේ ඔන්න ඔය ප්‍රායෝගික ලේඛන වර්ග තුන විතරයි. නමුත් දරුවනේ ඔබට අත්‍යවශ්‍ය වන ඔබ 7 වසරෙන් ඉගෙන ගත්ත, ඒ වගේම 8 වසරෙන් ඉගෙන ගත්ත, ඒ වගේම 10 11 පෙළ පොත්වල අනිවාර්යෙන් සඳහන් වෙලා තියෙන ඔබට අවශ්‍යම වන තවත් ප්‍රායෝගික ලේඛනයක් වන රාජකාරී ලිපි පිළිබඳව තවදුරටත් ඔයාලත් එක්ක සාකච්ඡා කරන්න මම හිතුවා. එහෙනම් දරුවනේ අපි බලමු රාජකාරී ලිපියක් කියලා කියන්නේ මොකක්ද කියලා. මේ වෙද්දි ඔයාලගේ තිරයේ දිස්සෙනවා රාජකාරී ලිපියක් යනු කුමක්ද කියලා. ඔව් රාජකාරී ලිපියක් යනු විවිධ රාජකාරී කටයුතු සම්බන්ධයෙන් අපට ලේඛනගත තොරතුරු සන්නිවේදනය කිරීමට සිදුවෙනවා. එසේ ඉදිරිපත් කරන ලේඛන අපි හඳුන්වනවා රාජකාරී ලිපි කියලා. හොඳයි දරුවනේ මෙන්න මේ රාජකාරී ලිපි අමාත්‍යංශ දෙපාර්තමේන්තු සංස්ථා මණ්ඩල හා වෙනත් රාජ්‍ය ආයතන සමග පෞද්ගලිකාංශයේ ආයතන සමගද රාජකාරී කටයුතු කිරීමේදී අපට ලිවීමට සිදුවෙනවා. ඊට අමතරව එදිනදා ජීවිතයේදී රාජකාරී ලිපි ලිවීමට සිදුවන අවස්ථා කිහිපයක් අපට හඳුනා ගන්න පුළුවන්. මේ වෙද්දී ඔබේ තිරයේ දිස්සෙනවා රාජකාරී ලිපි ලිවීමට සිදුවන අවස්ථා. හොඳයි අපි බලමු පළවෙනි අවස්ථාව තමයි දරුවනේ අපගේ රාජකාරී අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා. අපි එදිනදා ජීවිතයේ වැඩ කටයුතු කරද්දී අපට විවිධ අවශ්‍යතා මතුවෙනවා. මෙන්න මේ අවශ්‍යතා ඉටු කරගන්න සිද්ධ වෙනවා. අන්න එවන් විටකදී අපි මොකද කරන්නේ මේ රාජකාරී ලිපි ලියනවා.
එතකොට දරුවනේ වැරදි අවබෝධයක් ගන්න එපා. රාජකාරී කටයුතු වල නිරත වෙලා ඉන්න අය පමණක් නෙමේ රාජකාරී ලිපි ලියන්නේ. ඔබටත් රාජකාරී ලිපි ලියන්න සිදුවන අවස්ථා තියෙනවා. පැහැදිලි නේද? එහෙනම් දරුවනේ අපියන් දෙවෙනි කරුණට. රාජකාරී කටයුතු සම්බන්ධයෙන් EU ලිපියකට පිළිතුරු ලිවීම සඳහා. විතක රාජකාරී මට්ටමේ ඉන්න කෙනෙක් අපෙන් ඔහුට අවශ්‍ය කරන තොරතුරු එකතු කර ගැනීම සඳහා දැනුවත් කරලා ලිපියක් එවනවා. ඒ ලිපියට අදාළ පිළිතුරු අපට ලියන්න සිදුවන්නේ රාජකාරී මට්ටමින්මයි. එවන් අවස්ථාවකදී අපි පෞද්ගලික හිතවත්කම් මත මේ ලිපි ගනුදෙනු කරන්නේ නැහැ. එහෙනම් එවන් විටකදී එවැනි ලිපියකට පිළිතුරු ලිවීම සඳහාත් අපට රාජකාරී ලිපි ලියන්න සිද්ධ වෙනවා. ඊට අමතරව දරුවනේ සමහර විටක අපේ රාජකාරිමේ වශයෙන් ඉටු නොවූ කරුණක් පිළිබඳව අපි සමහර විටක ඉල්ලීමක් කරලා තියෙනවා. ඒ ඉල්ලීම තව වෙනකන් ඉටු වෙලා නැහැ. ඒ බව නැවතත් දැනුම් දීම සඳහා සිහි ගැන්වීම සඳහා අපට රාජකාරී ලිපි ලියන්න සිද්ධ වෙනවා. ඊටත් අමතරව දරුවනේ විටක නිරත වෙලා ඉන්න රාජකාරී ශේෂ්ත්‍රය තුල විවිධ අවශ්‍යතා මතුවෙනවා. එවැනි අවශ්‍යතාවයකදී අපට මේ රාජකාරී ලිපි ලිවීමට සිදු වෙනවා. එහෙනම් දරුවනේ දැන් අපි බලමු රාජකාරී ලිපියක් ලිවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා. පුතේ, රාජකාරී ලිපියක ආකෘතියයි ව්‍යාපාරික ලිපියක ආකෘතියයි සමානයි. ඒ වගේම දරුවනේ ව්‍යාපාරික ලිපියක් ලිවීමේදී අපි සැලකිලිමත් විය යුතු කරුණුම රාජකාරී ලිපිය තුලදීත් අපි සැලකිල්ලෙන් ලිවිය යුතු වෙනවා. මේ කරුණු ව්‍යාපාරික ලිපියක් ලිවීමේදී මම ඔයාලත් එක්ක සාකච්ඡා කරා. ඒක නිසා වඩා දීර්ඝව මේ පිළිබඳව සාකච්ඡා කරන්න නැහැ. අදාළ කරුණු ටික නැවත ඔබට මතක් කරන්නම්. ඒ අනුව රාජකාරී ලිපියක් ලිවීමේදී අපි කිව යුතු දේ පැහැදිලිව තීරණය කළ යුතු වෙනවා. එහෙම නැත්නම් දරුවනේ අපට නිශ්චිතව කරුණු ගොඩනගා ගන්න අපහසු වෙනවා. ඒ වගේම දරුවනේ කිව යුතු දේ ක්‍රමානුකූලව ඒ වගේම තර්කානුකූලව පෙළ ගැස්විය යුතුයි. කියන්නා වූ කරුණු අතර අනුපිළිවෙලක් තියෙන්න ඕන. ඒ වගේම මේ කරුණු තර්කානුකූල විය යුතු වෙනවා. තුන්වෙනි කරුණ එක් මූලික කරුණක් සඳහා එක් ඡේදයක් බැගින් යොදාගත යුතු වෙනවා. ඒ වගේම ලිපිය කුමන කරුණක් ගැනද යන්න ලිපිය විවෘත කළ විගස දැන ගැනීම සඳහා උචිත මාතෘකාවක් ලිපියට යෙදිය යුතු වෙනවා. සමස්ත ලිපිය තුලින්ම කියවෙන්නේ මොකක්ද කියලා දරුවනේ මේ ලිපිය ලබන්නා ඒ ලිපිය දිගෑරි සැනින් ඔහු අතට ලිපිය පත් වූ සැනින් මේ තුලින් අපෙන් ඉල්ලන්නේ මොනවද, අපට ලබා දෙන්න පුළුවන් මොනවද නේද, මේ කරුණු පිළිබඳව ඔහුට හෝ ඇයට දැනෙන පරිදි අපි මාතෘකාවක් ලිපියට භාවිත කළ යුතු වෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමා දරුවනේ රාජකාරිමය කටයුතු වල නිරත වෙලා ඉන්න බොහෝමයක් දෙනා කාර්ය බහුල ජීවිත ගත කරන්නේ. එතකොට ලිපිය තුල වැල්වටාරම් ලිව්වොත් අදාළ කරුණ ඉස්මතු නොවෙන්න පුළුවන්. ඒක නිසා අපි බලාපොරොත්තු වෙන කරුණ කෙටියෙන් පැහැදිලිව මාතෘකාව තුල සඳහන් වෙලා තියෙන්න ඕන. ඒ වගේම දරුවනේ රාජකාරී ලිපිය තුලත් කෙටි සරල වාක්‍ය හා වචන භාවිත කළ යුතු වෙනවා. සමහර විටක ඔබ අනවශ්‍ය ලෙස දීර්ඝ වාක්‍ය භාවිත කරන්න ගියොත් ඔබ අතින් කියවෙන කරුණ විටක සාර්ථකව නොකියවෙන්න පුළුවන්. ඒක නිසා දරුවනේ අපි මෙහිදී සැලකිලිමත් විය යුතුයි කෙටි සරල වාක්‍ය භාවිත කරන්න. අනිත් එක තමා මේ ලිපි තුල බලනවා ශිල්පීය දක්ෂතා. ඒ කියන්නේ අත් අකුරු වල පැහැදිලි බව, නිවැරදි බව, ඡේද වෙන් කිරීම, පද වෙන් කිරීම, ඒ වගේම දරුවනේ
ව්‍යාකරණානුකූලව නිවැරදි වාක්‍ය භාවිත කළ යුතු වෙනවා. උක්ත අනුක්ත පද ભેදය එන ඒක නිසා මේ වඩාත් නිවැරදි කරගන්න නම් අනවශ්‍ය ලෙස දීර්ඝ වාක්‍ය භාවිත නොකොට කෙටි සරල වාක්‍ය භාවිත කිරීම වඩාත් යෝග්‍ය වෙනවා. ඒ වගේම දරුවනේ ලිපියේ දෙපස තීරුවල අදාළ ඉඩ ප්‍රමාණයන් තැබිය යුතු වෙනවා. ඒකට හේතුව තමා මේ ලිපි සමහර විටක ගොනුගත කිරීම කරන්න සිද්ධ වෙනවා. ඒ ගොනුගත කිරීමේ පහසුව සඳහා අපි ලිපියේ දෙපස තීරුවල අදාළ ඉඩ ප්‍රමාණයන් අතාරින්න වෙනවා. ඒ වගේම දරුවනේ ලිපියේ ක්‍රමානුකූල බව හා පිරිසිදු බව රැකගත යුතු වෙනවා. මේ රාජකාරී ලිපියට පමණක් නෙමේ දරුවනේ, එදිනදා ජීවිතයේදී අපි ලියන ඕනෑම ප්‍රායෝගික ලේඛනයක් තුළ ක්‍රමානුකූල බව හා පිරිසිදු බව රැකගත යුතු වෙනවා. ඔබ ආකෘති පත්‍රයක් පිරෙව්වද එය ක්‍රමානුකූලව හා පිරිසිදුව ඒ ආකෘති පත්‍රය පිරවිය යුතු වෙනවා. එහෙනම් දරුවනේ, ඕනෑම ප්‍රායෝගික ලේඛනයකදී ඔබ තරයේ මතක තබා ගන්න ක්‍රමානුකූලව පිරිසිදුව මේ ලේඛනය සම්පූර්ණ කරන්න. එහෙනම් දරුවනේ, දැන් අපි බලමු රාජකාරී ලිපියක මූලිකාංග මොනවද කියලා. මේ වෙද්දී ඔබේ තිරයේ දිස්සෙනවා රාජකාරී ලිපියේ මූලිකාංග. මේ ව්‍යාපාරික ලිපියේ මූලිකාංග වලට සමානයි. ඔබ මේ වෙද්දී ව්‍යාපාරික ලිපියේ මූලිකාංග පාඩම් කරගත්තා නම් දරුවනේ රාජකාරී ලිපියේ මූලිකාංගත් ඒහාම සමානයි. එහෙනම් අපි එකටම කරන්න ඕන ලියුමේ යවන්නාගේ නම, තනතුර, ලිපිණය, දිනය සඳහන් කළ යුතු වෙනවා. විටක නම සඳහන් නොකර තනතුර සහ ලිපිණයේ දිනය පමණක් සඳහන් කරන අවස්ථාද දක්නට ලැබෙනවා. ඊට අමතරව ලබන්නාගේ තනතුර හා ලිපිණය, ආමන්ත්‍රණය, මාතෘකාව, අදාළ කරුණු, ස්තුතිය, අත්සන, නම, තනතුර මෙන්න මේ මූලිකාංග අනිවාර්යයෙන්ම රාජකාරී ලිපියක අඩංගු විය යුතුම වෙනවා. ඔබ මේ ටික දරුවනේ මතක තබා ගන්න. එවිට ඔබට මේ අනුව ඔබේ ලිපිය ගොඩනගා ගැනීමට පහසු වෙනවා. අපි බලමු ඉහත සඳහන් කර මූලිකාංග රාජකාරී ලිපියක ආකෘතිය තුළ දක්නට ලැබෙන ආකාරය. මේ වෙද්දී ඔබේ තිරයේ දිස්වෙනවා රාජකාරී ලිපියේ ආකෘතිය. යවන්නාගේ ලිපිණය, දිනය, ලබන්නාගේ ලිපිණය, ආමන්ත්‍රණය, මාතෘකාව, අන්තර්ගතය, ස්තුතිය, අත්සන, නම, තනතුර. දරුවනේ, මෙන්න මේ ආකෘතියට අනුව අපි අපේ ලිපිය ගොඩනැගිය යුතු වෙනවා. දැන් ඔබට පේනවා මේ සියල්ලම ඔබේ තිරයේ දිස්සෙන ආකෘතියේ සියලු තොරතුරු පටන්ගෙන තියෙන්නේ වම් අත පැත්තේ. ඍජුව වම් අත පැත්තේ තනි කෙලින් මේ සියල්ල භාවිත කරලා තියෙනවා. අපි මේකට කියනවා දරුවනේ වර්තමානයේ භාවිත කරන්නා වූ ආකෘතිය. ඒ කියන්නේ පරිගණක තාක්ෂණය හරහා ලිපි ලිවීමේදී අද අපි භාවිතයට ගන්නේ දැන් ඔබේ තිරයේ දිස්වන්නා වූ ආකෘතිය. පුතේ, මීට අමතරව රාජකාරී ලිපි ලියන පැරණි ආකෘතියක් තිබ්බා. අද වන විට ඒ ආකෘතිය භාවිතයට ගන්නේ නැහැ. විටක ගන්න අවස්ථා තියෙනවා. නමුත් බොහෝ විට භාවිතයට ගන්නේ වර්තමානයේ අපි භාවිත කරන්නා වූ දැන් ඔබේ තිරයේ දිස්වන්නා වූ ආකෘතිය. ඒ නිසා දරුවනේ, ඔබ රාජකාරී ලිපියක් ලිවීමේදී මේ තිරයේ දිස්වන්නා වූ ආකෘතියට අනුව ඔබේ රාජකාරී ලිපිය ගොඩනගා ගන්න උත්සාහ කරන්න. එහෙමනම් දරුවනේ, දැන් අපි බලමු මේ ආකෘතියට අනුව ගොඩනගන ලද රාජකාරී ලිපිය. මේ වෙද්දී ඔබේ තිරයේ දිස්සෙනවා ඉහත දැක් වූ ආකෘතියට අනුව ගොඩනගන ලද රාජකාරී ලිපියක්. ඒ අනුව දරුවනේ, ලිපියේ සඳහන් වෙලා තියෙනවා
විදුහල්පති විද්‍යාචන්ද්‍ර විද්‍යාලය උඩ මල්වෙල මෙහිදී පළවෙනියටම විදුහල්පති කියන තැනත් කමාවක් සඳහන් වෙන්න ඕන විද්‍යාචන්ද්‍ර විද්‍යාලය කියන තැන කොමාව සඳහන් වෙන්න ඕන උඩ මල්වෙල කියන තැන තිත සඳහන් වෙලා තියෙන්න ඕන ඒ වගේම දරුවනේ ඒ වගේම දරුවනේ මෙහිදී ඒ වගේම දරුවනේ මෙහිදී අපි අර කියපු ආකෘතිය නැවත මතකයට ගමු. ඒ තමයි දරුවනේ අපි කිව්වා රාජකාරී ලිපියක ආකෘතියේදී පළවෙනියටම අපි ලියන්නේ යවන්නාගේ තනතුර ලිපිණය දිනය. එහෙනම් ඒ ආකෘතියට අනුව මෙහිදී විදුහල්පති අනුවෙන් තනතුරත් ඉන් අනතුරුව පාසලේ ලිපිණයත් ඉන් අනතුරුව දිනයත් භාවිතයටගෙන තියෙනවා. ඊට අමතරව දරුවනේ අපි දෙවැනියට කිව්වා ලබන්නාගේ තනතුර හා ලිපිණය කියලා. මෙහිදී ලිපිය ලබන්නේ සභාපති. එතන දරුවනේ කමා වෙන්න ඕන සභාපති කමා ශ්‍රී ලංකා රූපහානි සංස්ථාව කමා කොළඹ 7. එහෙනම් දෙවැනියට ලබන්නාගේ තනතුර සහ ලිපිණය සඳහන් වෙලා තියෙනවා. එහෙනම් රාජකාරී ලිපියේ මූලිකාංග මෙහිදී සැලකිල්ලට ගනිමින් ලිපිණ දෙක නිර්මාණය කරලා තියෙන බව අපට පේනවා. ඊට පස්සේ දරුවනේ ආමන්ත්‍රණය. ආමන්ත්‍රණය සභාපති තුමනි යනුවෙන් දක්වා තිබෙනවා. එහිදී කමාවක් භාවිත කළ යුතු වෙනවා. ඊට පස්සේ දරුවනේ මාතෘකාව තියෙනවා රූපවාහිනී සංස්ථාව නැරඹීමට අවස්ථාව ලබා ගැනීම. එහෙනම් අපට පැහැදිලි වෙනවා මේ ලිපියෙන් අදහස් කරන්නේ රූපවාහිනි සංස්ථාව නරඹන්න අවස්ථාවක් ලබා ගැනීම කියලා. ඊට පස්සේ දරුවනේ ලිපියේ විස්තර මේක තුල සඳහන් කරලා තියෙනවා. අපි කිව්වා අන්තර්ගතය. අන්තර්ගතයේ ඡේද දෙකකින් ඉදිරිපත් කරලා තියෙන ආකාරයක් දක්නට ලැබෙනවා. ඊට පස්සේ දරුවනේ ස්තුති. ඊට පස්සේ අපි කිව්වා අත්සන. මෙතනදී අත්සන යොදලා නැහැ. නමුත් ඔබ ලියන ලිපියකදී ඔබ අත්සන භාවිත කරන්න. කවුද ලිපිය ලියන්නේ? නම ලියලා තියෙනවා PW විද්‍යාසේකර. එයාගේ තනතුර ඊට පස්සේ සඳහන් කරලා තියෙනවා විදුහල්පති. එහෙනම් දරුවනේ රාජකාරී ලිපියේ මූලිකාංග මැනවින් සැලකිල්ලට ගනිමින් මේ ලිපිය සකස් කරලා තියෙන ආකාරය අපට දක්නට ලැබෙනවා. මම දැන් ඔයාලත් එක්ක මෙච්චර වෙලා සාකච්ඡා කරේ රාජකාරී ලිපියක් යනු කුමක්ද? රාජකාරී ලිපි ලිවීමට සිදුවන විවිධ අවස්ථා මොනවද? රාජකාරී ලිපියක් ලිවීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද? රාජකාරී ලිපියක මූලිකාංග මොනවද? රාජකාරී ලිපියේ ආකෘතිය මොන ආකාරයෙන් දැක්විය යුතුද? ඊට අමතරව කතා කරා ඒ ආකෘතියට අනුව අපි රාජකාරී ලිපියක් සාකච්ඡා කරා. ඒ ආකෘතියට අනුව ලියන ලද රාජකාරී ලිපියක් අපි සාකච්ඡා කරා. එහෙනම් දරුවනේ දැන් අපි අභ්‍යාසයක් වෙත යොමු වෙමු. මේ වෙද්දි ඔබේ තිරයේ දිස්සෙනවා අභ්‍යාසයක්. අපි ඒක බලමු. මෙවර 9 ශ්‍රේණියෙන් යාමට නියමිත වාර්ෂික අධ්‍යාපන චාරිකාවේදී කොළඹ ග්‍රහලෝකාගාරයේ නැරඹීමට යෝජනා කර ඇත. ඔබ පාසලේ චාරිකා සංගමයේ ලේකම්යයි සිතා ඒ සඳහා අවසර ලබා ගැනීමට අධ්‍යක්ෂ ග්‍රහලෝකාගාරය කොළඹ යන ලිපිණයට යැවීමට සුදුසු රාජකාරී ලිපිය ලියන්න. දරුවනේ මෙවැනි ප්‍රශ්නයක් දුටු විට කලබල නොවන්න. ඔබ කළ යුත්තේ ප්‍රශ්නය හොඳින් කියවන්න. එකපාරක් දෙපාරක් හොඳින් ප්‍රශ්නය කියවන්න. මෙය ඔබේ තිරයේ දිස්සූ ලිපියටම සමාන ලිපියක්. ඔබට මෙහිදී ඒ කරුණුම ඔබේ ලිපිය සඳහා ඇතුළත් කරගන්නත් පුළුවන්. මෙහිදී අපි බලමු ලිපින ගොඩනගන්නේ මොන ආකාරයටද කියලා. දරුවනේ මම කියපු විදියට
රාජකාරි ලිපියක මූලිකාංග යටතේ අපි සාකච්ඡා කළා. අපි එකටම කරන්න ඕන යවන්නාගේ ලිපිනය ගොඩනගන එක. කවුද පුතේ ලිපිය යවන්නේ? ලේකම්. කොහේ ලේකම්ද? චාරිකා සංගමයේ. ඔබ පාසලේ. දැන් දරුවනේ, මේ ප්‍රශ්නයට අදාළව පාසලක් දීලා නැහැ. බැරි වෙලා හරි මේ ප්‍රශ්නය තුල පාසලක නමක් දුන්නා නම්, උදාහරණයක් විදියට රත්මල්ගම විද්‍යාලය නේද, අනුරාධපුරයේ රත්මල්ගම විද්‍යාලය. එහෙම අපි හිතමු පාසලක නමක් දුන්නා කියලා. එහෙමනම් ඔබ ඒ නමම ඇතුළත් කළ යුතුයි. දැන් මෙතනදී කියනවා ඔබ පාසලේ. එහෙනම් තනි තනියම ඔයාලා ඉන්න පාසල මේ අවස්ථාවට අපට ලිපිනේ සඳහා භාවිත කරන්න පුළුවන්. මං උදාහරණයක් විදියට ගන්නම් මධ්‍ය විද්‍යාලය අනුරාධපුර කියන එක. ඒ අනුව දරුවනේ අපට ලිපිනේ ගොඩනගන්න පුළුවන් ලේකම් කොමා චාරිකා සංගමය කොමා මධ්‍ය විද්‍යාලය කොමා අනුරාධපුර තිත. ඊට පස්සේ අපි කිව්වා යවන්නාගේ තනතුර ලිපිනය දිනය. දැන් අපි දිනය සඳහන් කරන්න ඕන. දිනය තමා පුතේ ඔබ ලිපිය ලියන දිනය. එහෙනම් ඔබ ලිපිය ලියන දිනය මේ සඳහා යොදා ගන්න. මම ගන්නවා උදාහරණයක් විදියට 2021.06.08. ඊට පස්සේ දරුවනේ අපි රූලක් ඇරලා ලබන්නාගේ ලිපිනය ලියනවා. කවුද දරුවනේ මේ ලිපිනය ලබන්නේ? ඔබට දීලා තියෙනවා ලිපිය ලබන කෙනාගේ ලිපිනය. කවුද? අධ්‍යක්ෂ කමා ග්‍රහලෝකාගාරය කමා කොළඹ තිත. ඊට පස්සේ දරුවනේ ආමන්ත්‍රණය. ආමන්ත්‍රණය ප්‍රශ්නෙට අනුව වෙනස් වෙන්න පුළුවන්. සභාපතිට ලියනවා නම් සභාපතිතුමනි, අධ්‍යක්ෂකතුමාට ලියනවා නම් අධ්‍යක්ෂකතුමනි, විදුහල්පතිතුමාට ලියනවා නම් විදුහල්පතිතුමනි. එහෙනම් දරුවනේ මේ ප්‍රශ්නෙට අනුව අපට ආමන්ත්‍රණය ගන්න පුළුවන් අධ්‍යක්ෂ තුමනි කමා. මොකද්ද දරුවනේ මේ ලිපියෙන් අදහස් කරන්නේ? වාර්ෂික අධ්‍යාපන චාරිකාවට ග්‍රහලෝකාගාරය නරඹන්න තීරණය කරලා තියෙනවා. ඒකට අවසර ලබා ගැනීම. එහෙනම් අපි මාතෘකාව ලියනවා ග්‍රහලෝකාගාරය නැරඹීමට අවසර ලබා ගැනීමට, නැත්නම් අවසර ලබා ගැනීම සඳහා. ඊට පස්සේ දරුවනේ ලිපිය තුල අන්තර්ගත විය යුතු කරුණු අපි ඉදිරිපත් කරන්න ඕන. එතකොට අපිට අදාළ කරුණු දීලා නැති නිසා අපි මොකද කරන්නේ? මේකට ඇතුළත් විය යුතු කරුණු මොනවද කියලා හිතින් හිතා ගන්නවා. දැන් ඔබට මම මේ අභ්‍යාසයට කලින් දුන්නු ලිපිය දරුවනේ රූපහානි සංස්ථාව නැරඹීමට යන්න අවසර ඉල්ලන. එහෙනම් ඒ ලිපිය තුල තියෙන කරුණුම ඔබට වෙනස් කරලා ග්‍රහලෝකාගාරය සඳහා භාවිත කරගන්න පුළුවන්. ග්‍රහලෝකාගාරය නරඹන්න අවසර ඉල්ලීමේ ලිපියට භාවිතයට ගන්න පුළුවන්. එතකොට එහිදී යන ශිෂ්‍ය සිසුන් ගණන, ඊට පස්සේ ගුරුවරු ගණන, මෙන්න මේ වගේ තොරතුරු, ඔබ යන්න හිතාගෙන ඉන්න දින, එතකොට ඒ දිනේට අවසර ලබා දෙන්න පුළුවන්ද කියලා ඔබ කාරුණිකව ඉල්ලලා මේ ලිපිය ගොඩනගන්න පුළුවන්. එහෙනම් දරුවනේ ඉහත ලිපියේ සඳහන් අන්තර්ගත කරුණු දෙස අවධානය යොමු කරමින් ඔබ මීට අදාළ කරුණු ටික ගොනු කරගන්න. එදෙනින් පස්සේ පුතේ ලිපිය අවසන් කරනවා. ඒ අවසන් කරද්දී ආයෙත් අපි අර රාජකාරී ලිපියේ මූලිකාංග වලට අනුව මේ ලිපිය අවසන් කර යුතු වෙනවා. ඊට අනුව ස්තුති කියලා අපි සඳහන් කරනවා. එතනදී අපි කමාව භාවිත කරන්න පුළුවන්. ඊට පස්සේ දරුවනේ ලිපිය ලියන කෙනාගේ නම, ලිපිය ලියන්නේ ලේකම් ඔබ, ඔබේ නම භාවිත කරන්න. උදාහරණයක් විදියට ප්‍රසන්න ජයවීර. තේරුණාද? ඔබේ නමේ සඳහා භාවිත කරන්න පුළුවන්. ඊට පස්සේ අත්සන ගහලා අත්සන අපි එතනින් යොදනවා. ඒ අදාළ අත්සන යොදලා ඊට පස්සේ ඔබේ නම ලියනවා. මුලකුරුත් එක්ක ඔබේ නම. මේකට පුතේ ඉහත සඳහන් ලිපිය ආදර්ශයක් කොටගෙන ඔබ ලිපිය ලියන්න උත්සාහ කරන්න. ඊට පස්සේ තනතුර සඳහන් කරනවා. එහෙනම් දරුවනේ ඔයාලට පැහැදිලි වෙන්න ඇති අපි කොහොමද රාජකාරී ලිපියක් ගොඩනගා ගත යුත්තේ කියලා.
එහෙනම් ඔයාලත් එක්ක අද දවසේදී මම සාකච්ඡා කරේ ප්‍රායෝගික ලේඛන කොටසටම අදාළ වෙන තවත් ලේඛන වර්ග දෙකක් පිළිබඳව. ඒ තමයි දරුවනේ ආකෘති පත්‍ර සහ රාජකාරී ලිපි. එහෙනම් දරුවනේ ඔබේ පෙළ පොත හොඳින් අධ්‍යයනය කරන්න. මම ඔබට ඉගැන්වූ පාඩමට ඔබ හොඳින් සවන් දෙන්න. ඊට පස්සේ දරුවනේ ඔබ වෙත ඉදිරිපත් කරන ලද අභ්‍යාස මනවින් සම්පූර්ණ කරන්න. ඒක ඔබට ඔබේ දැනුම වර්ධනය කරගන්න උදව් වෙනවා. එහෙනම් දරුවනේ අද දවසෙත් ඔයාලට ප්‍රායෝගික ලේඛන පාඩම මම සාකච්ඡා කළා. එහෙනම් මෙතනින් මම ඔයාලගේ පාඩම නවත්වනවා. මගේ පාඩමත් එක්ක සම්බන්ධ වෙලා හිටපු ඔයාලා සියලු දෙනාටම ආයුබෝවන්, තෙරුවන් සරණයි.